සතිය උණුසුම් කළ සයිබරයේ ඇසිදිසි පුවත් වියමන කැම්පස් රේඩියෝ ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම රසාංගි දුරංජනා. ප්‍රවෘත්ති සංස්කරණය තාරුකා එදිරිසිංහ සමගින් දිලිනි තක්ෂිලා. ප්‍රථමයෙන්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්. රාජ්‍ය සේවකයන්ට සුබ පණිවිඩයක්. ස්ටාලින්ක් සේවා සැපයුමට බලපත්‍රය නිකුත් කෙරේ. වීවලට නිසි මිලක් ඉල්ලා පොළොන්නරුවේ ගොවීන් විරෝධතාවයක. වතුකම්කරු වැටුප රුපියල් 1700 කළ ගැසට්ටුව නිකුත් කෙරේ. ජපාන අගමැති පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි. ඉන්දියාව 78 වැනි නිදහස් දිනය සමරයි. T20 තරගාවලිය සඳහා දින ප්‍රකාශයට පත් කෙරේ. ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි පිතිකරන පුහුණුකරුවෙකු පත් කෙරේ. ප්‍රදේශ කිහිපයකට අදත් වැසේ. දේශීය පුවත්. 2024 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරයේ අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විසින් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එම පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු 16 වන සිකුරාදා දින අවසන් වේ. දෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 26 වන සඳුදා දින සිට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව තුල චන්ද්‍රිකා තාක්ෂණයේ ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා ස්ටාලින්ක් ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ එම සමාගමට විදුලි සංදේශ සේවා සැපයීමේ බලපත්‍රය අගෝස්තු 12 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ බවයි. වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පරිපාලක සභාවේ සභාපති HKKA ජයසුන්දර මහතාගේ අස්සනකින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වෙයි. තේවතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1350ක ලෙස එහි සඳහන් වන අතර එම වැටුප සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම් වලට යටත්ව සිදු කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. ඊට අමතරව පළදායිතාව මත පදනම් වූ දිරිදීමනාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් කර තිබේ. එමෙන්ම රබර් වතුකම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවිය යුතු බවටද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වී ඇත. මෙම යෝජනා සම්බන්ධයෙන් වන විරෝධතා එසේ විරුද්ධ වීමට හේතු වන කරුණු පිළිබඳ ප්‍රකාශයක්ද සමග එළැඹෙන 28 වෙනිදා මධ්‍යාහන 12ට පෙර තමා වෙත යොමු කරන ලෙස පරිපාලක සභාවේ සභාපතිවරයා අදාළ ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් කර තිබේ. වීවලට නිසි මිලක් ලබා දෙන ලෙසට රජයට බල කරමින් පොළොන්නරුව දම්මින්න මහවැලි කොට්ටාසේ ගොවීන් අරලගම්විල දම්මින්න ප්‍රධාන මාර්ගයේ දම්මින්න ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත විය. මෙහිදී ගොවීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට තම දැඩි විරෝධය පළ කරේ ඔහුගේ රුව සහිත පඹයකුටද ගිනි තබමිනි. මේ අතර මෙවර යලකන්නේදී වී මිලදී ගැනීමට මුදල් ලබා නොදෙන්නේ නම් වී අලවි මණ්ඩලය වහාම එම විෂයපතයෙන් ඉවත් කර මුදල් අංශයට පවරා ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ. පසුගිය කන්න කිහිපය පුරාම වී මිලදී ගැනීම සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් මුදල් අමාත්‍යංශයේ වගකිවිය යුතු නිලධාරීන් සිතාමතාම වී අලවි මණ්ඩලයේ අක්‍රිය කිරීම සඳහා කටයුතු කරමින් මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කර තිබේ. විදේශීය පුවත්. ජපාන අගමැති ෆුමියෝ කිෂාඩා එරට පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වයෙන් ඉවත් වී තිබේ. ටෝකියෝහිදී මාධ්‍ය හමුවකට එක්වමින් අගමැතිවරයා නිවේදනය කළේ සැප්තැම්බර් මාසේ පැවැත්වෙන පාලක පක්ෂයේ මීළඟ නායකත්ව ඡන්දයට ඔහු ඉදිරිපත් නොවන බවයි. ඉන් අනතුරුව ජපාන ව්‍යවස්ථාවට අනුව එරටට නව අගමැතිවරයෙක් පත්කර ගැනීමට සිදුවේ.
හැට 7 හැවිරිදි කිෂාඩා 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී පාලක පක්ෂ නායකත්වයට පත් වූයේ තෙවසරක අගමැති කාලයක්ද සමගිනි. කෙසේ නමුත් එල්ල වූ දූෂණ වංචා චෝදනා හේතුවෙන් කිෂාඩාගේ මූලිකත්වයෙන් යුතු 1955 වසරේ සිට රට පාලනය කළ පාලක පක්ෂයේ ජනප්‍රියත්වයේ හීන වී ඇති බවටද වාර්තා වේ. ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනේ සැමරුම ඊයේ දිනේදී පැවැත්විණි. නිදහස් දින සැමරුම් උත්සවය මෙවරත් පැවැත්වීමට සූදානම් කර තිබුණේ නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදීය. මේ සඳහා 700කට අධික ආරක්ෂක කැමරා පද්ධති ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් යොදාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 1619 වසරේදී ගුජරාත් ප්‍රාන්තයේ සූරති ආරම්භ කළ වෙළඳ සමාගම වන ඊස්ට් ඉන්දියා සමාගම හරහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් වසර 150ක් ඉන්දියාව පාලනය කළේය. නැගෙනහිර ඉන්දිය සමාගම ජාතියේ පාලනය සියතට ගත්තේ 1757දී ප්ලාසි සටනින් ඉන්දියානුවන් ජයග්‍රහණය කිරීමෙන් පසුවය. මහත්මා ගාන්ධි, බවත් සිං, සර්ධාර් වල්ලභායි පටෙල්, ජවහර්ලාල් නේරු, සුභාෂ් චන්ද්‍ර බෝස්, චන්ද්‍රශේකර් අසාද් වැනි සටන්කාමීන් ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කළ විරුවන් වේ. 1947දී ක්විට් ඉන්දියා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයන් රට හැරගියහ. ඒ අනුව අගමැති ජවහර්ලාල් නේරු මහතා 1947 අගෝස්තු 15 වෙනිදා දිල්ලියේ රතු බලකොටුවේ සිට ජාතික කොඩිය එසවීමෙන් ඉන්දියානුවන්ගේ නිදහස් දිනය සනිටුහන් කළ බව විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ක්‍රීඩා පුවත්. ඩයිලොග් විසින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා ස්පෝර්ට් ෆියස්ටා 2024 T20 ක්‍රිකට් තරගාවලිය සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. අගෝස්තු 16 සිට අගෝස්තු 18 දක්වා ක්‍රීඩා උද්‍යෝගයේ සහ විනෝදාස්වාදයේ සමග තෙදින ක්‍රීඩා සැණකෙළිය රටපුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට නවමු අත්දැකීමක් ලබා දීමට නියමිතයි. කොළඹ, මහනුවර, ගාල්ල සහ යාපනය නියෝජනය කරන ජවසම්පන්න කණ්ඩායම් හතරක් මෙම තරගාවලියෙන් ප්‍රදර්ශනය කෙරෙන අතර ඒ සෑම එකක්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් දක්ෂතා දක්වන අය විසින් මෙහෙයවනු ලැබේ. කොළඹ ඓතිහාසික ක්‍රිකට් ක්‍රීඩාංගණ දෙකක් වන බ්ලූම්ෆීල්ඩ් සහ තර්ස්ටන් ක්‍රීඩාංගණ වලදී ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට අවස්ථාව සලසා දී ඇත. එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඊයන් බෙල්ව එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරන පුහුණුකරු ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කර තිබේ. ඔහු කණ්ඩායම සමග අගෝස්තු 16 වෙනිදා සිට තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිමවන තෙක් කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටී. එංගලන්තයේ වෙනුවෙන් ටෙස්ට් තරඟ 118කට ක්‍රීඩා කර ඇති බෙල් එහිදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 7727. කාල ගුණ පුවත්. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලවලදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි. එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ වයඹ පළාතෙන් අම්පාර, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටී. ප්‍රවෘත්ති විකාශය අවසන් කිරීමට මත්තෙන් යලිත් සිරස්තල. පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්. රාජ්‍ය සේවකයන්ට සුබ පණිවිඩයක්. ස්ටාලින්ක් සේවා සැපයුමට බලපත්‍රය නිකුත් කෙරේ. වීවලට නිසි මිලක් ඉල්ලා පොළොන්නරුවේ ගොවීන් විරෝධතාවයක. වතුකම්කරු වැටුප රුපියල් 1700 කළ ගැසට්ටුව නිකුත් කෙරේ. ජපාන අගමැති පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි.
ඉන්දියාව 78 වැනි නිදහස් දිනය සමරයි. T20 තරගාවලිය සඳහා දින ප්‍රකාශයට පත් කෙරේ. ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි පිතිකරන පුහුණුකරුවෙකු පත් කෙරේ. ප්‍රදේශ කිහිපයකට අදත් වැසේ. ඒ සමගින් කැම්පස් රේඩියෝ ප්‍රධාන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. නැවත හමුවීම එළඹෙන සිකුරාදා සවස 6:00.